මාධ්‍ය වේදී හිතවතුනි මම වසන්ත මුදලිගේ විදායක සම්පි සමාජික ජනාරක ව්‍යාපාරය අපි දන්නවා දැන් අද දවසේදී ජනාරක ව්‍යාපාරයේ පිටේට මෙවැනි මාධ්‍ය හමුවක් සංවිධානය කරන්න උණු ප්‍රධාන හේතුව තමයි අපි දැක්ක පහුගිය දවස් කීපයකට කලින් ඉන්දියාවත් එක්ක එක පැත්තකින් ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරනවා අනිත් පැත්තෙන් අපි දන්නවා මේ ගිවිසුම් අත්සන් කරලා ලංකාව සුරපුරයක් කරනවා කියලා රනිල් වික්‍රමසිංහලා පාරම්බාදී තව පැත්තකින් මේ රටේ ගොවියෝ දීවරයෝ කම්කරුවෝ ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. දැනට ඇඹිලි පිටි වගේ පැත්තෙක් ගත්තොත් ගොවියන්ට තමන්ගේ වගා ටික කරගන්නවත් වතුර ටික නැතුව බරපතල අල්ප දෙයක් ඉන්නවා. ඒක මෙන්න මේ තත්ත්වය ගැන සාකච්ඡා කරන්න තමයි අද දවසේදී මේ මාධ්‍ය හමුව ජනාරක ව්‍යාපාරයේ විදිහට අපි සංවිධානය කරන්නේ. අපි දන්නවා දැන් මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ කිසිම ජනපදනමක් නැතුව කිසිම ජනතාවගේ අනුමැතියක් නැතුව පහුගිය කාලේ තිබුණු අරගලය ඇතුළේ ආව ජනතා විරෝධය පාවිච්චි කරලා ඒ වගේම පොහොට්ටුවේ ආරක්ෂාවට ජනාධිපති ලෙස පත් වෙලා තියෙනවා. ඒතර මේ නිසා මුලින් අපි කියන්න ඕන රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ එක පැත්තකින් ඔහු රටේ ජනාධිපති නෙමෙයි පොදු ජන පෙරමුණේ එමත් නැත්නම් පොහොට්ටුවේ අභිලාෂයන් ඉටු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිලාෂයන් ඉටු කරන ඒ වගේම චීනයේ ඉන්දියාවේ බල දේශපාලන අභිලාෂයන් ඉටු කරන රූකඩයක් විදිහට තමයි මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නේ. හැබැයි මෙහෙම තත්වයක් තුලත් එක පැත්තකින් අපි දන්නවා IMF එකට ඕන විදිහට අපි දන්නවා දැන් රටේ ආර්ථිකයේ දේශපාලනය සියල්ල මේ ආණ්ඩුව වෙනස් කරමින් ඉන්නවා. එතකොට ජනතා දේපල විකුණන සුබ සාධන කප්පාදු කරන ජනතාවගේ බදු ප්‍රතිපත්තිය වෙනස් කරන ජනතාව කබලෙන් ලිපට ඇදලා දාන එහෙම පසුබිමක ඉන්නවා. ඒත් අනිත් පැත්තෙන් අපි ගත්තට පස්සේ චීනයට ඕන විදිහට චීන බල දේශපාලනයේ ගොදුරක් බවට ලංකාව පත් කරන්නේ කොහොමද කියන මැදිහත් වීම ගැන හිතමින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉන්නවා. ඒත් තවත් පැත්තකින් ගත්තට පස්සේ හොඳම සිදුවීම තමයි ඉන්දියාව කලාපීය බලවතෙක් වගේම ලෝක දේශපාලනයේ බලවතෙක් වීමට අදාළව ඉන්දියාවේ ගොදුරක් බවට යටත් විජිතයක් බවට ලංකාව පත් කිරීමේ සැලසුමේ මේ ආණ්ඩුව ඉන්නවා. ඒ මොකද ඔබට මතක ඇති ගිය අවුරුද්දේ තෙල් සහ විදුලි ගෑස් අර්බුදය ආව වෙලාවේදී ඉන්දියාව ලංකාවේ තෙල් විදුලි ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ඩොලර් බිලියන 3.9ක ණය මුදලක් දුන්නා. ඒ ඩොලර් බිලියන 3.9ක ණය මුදල දෙද්දී අපි දන්නවා දේශපාලන ලෝකයාව කතාව තමයි ඉන්දියාව ලංකාවේ ලොකු අයියා ඉන්දියාවට ලංකාවට ප්‍රශ්නයක් වුණු ගමන් ලොකු අයියා මල්ලිට ණය දෙනවා ආධාරයක් විදියට සහයෝගය දක්වනවා කියලා තමයි කිව්වේ. දැන් මෙන්න මේ කියන ඉන්දියාව කියන ලොකු අයියා එම තමයි රනිල් වික්‍රමසිංහ පවා කියන්නේ අපිට කැස්සක් ඇදුනත් ඒගොල්ලෝ බලනවා අපි මේ ප්‍රශ්න ටික විසඳනවා මහා ආදරයක් අපිට තියෙන්නේ ඒ නිසා අපිට උදව් කරනවා කියලා එහෙම තමයි රනිල් වික්‍රමසිංහ ඉන්දියාව ඩොක්කොට ගියේ. ගිහිල්ලා දැන් ඩොලර් බිලියන 3.9ක ණය මුදලක් දුන්න එකේ හිලව්ව විදියට ඒ වගේම ඒකට ගෙවෙන කප්පම විදියට දැන් මොකද කරන්නේ මෙන්න වසරකට පස්සේ ලංකාවේ දේශපාලනයේ දැවැන්ත වෙනස්කම් ටිකක් කරන්න දාලා මෙදියත් වීම කරමින් ඉන්නේ. එතකොට දැන් මෙන්න මේ කරන වෙනස්කම් වලදී ඔබ දකින්නේ පහුගිය දවස්වල ඉන්දියාවත් එක්ක ලංකාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාම කියලා ගිවිසුම් කීපයක් අත්සන් කරා. එතකොට ඒක අත්සන් කරපු ගිවිසුම් වල ප්‍රධාන හරය විදියට තිබුණා එක පැත්තකින් ත්‍රිකුණාමලයේ ඉලක්ක කරපු ආර්ථික සහ බලශක්ති කලාපයක් නිර්මාණය කරන එක. ඒක එකක්. අනිත් පැත්තෙන් තිබුණා ලංකාවේ බලශක්ති ස්වාධිකාරය ඉන්දියාවට පවරන ගිවිසුම් කීපයක් තිබුණා. එතකොට මේක පටන් ගන්නෙ ජාතික හා කලාපීය කාර්මික හා බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම් කලාපය කියලා ත්‍රිකුණාමලය වෙන් කරලා ඉන්දියාවට ලියලා දෙනවා. මේක තියෙන බරපතල ප්‍රශ්නේ තමයි අපි දන්නවා දැන් එක පැත්තකින් මෙන්න මේ ආර්ථික කලාපය හදන්න මේ බලශක්ති කලාපය හදන්න මොකද්ද කරන්නේ ඉන්දියාවත් එක්ක ලංකාවේ ආණ්ඩුව. ඒතර ඒකරණ එකේදී හරි පැහැදිලි පෙට්‍රෝලියම් නලයක් ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට ගේනවා. ඒ වගේම ගෑස් ලංකාවට නලයක් කරා ගේන පදනම හදනවා නාගපට්ටනම් වල ඉඳලා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ විදුලිය ලංකාවට ගේන කේබල් එකක් නිර්මාණය කිරීමට ගොඩනැගීමට අදාළව සාකච්ඡාව දැන් පටන් ගන්න තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ත්‍රිකුණාමලයේ සහ කොළඹ අතර මේ සංවර්ධනයට අදාළව ඒ කියන්නේ මෙන්න මේ සැලසුම් වලට අදාළව යම් සංවර්ධන කටයුතු කරනවා කියලා යම් එකකට ප්‍රමාණයක් හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි ලංකාව සහ ඉන්දියාව භූමියෙන් මන්නාරම හරහා මන්නාරමේ සිට ඉන්දියාව දක්වා භූමියෙන් ඒකාබද්ධ කිරීම සඳහා වූ පාලමක් එහෙම නැත්නම් පාරක් ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡාව ආරම්භලා තියෙනවා.
ඒ වගේම විදුලි බල පද්ධතිය ඉන්දියාවත් එක්ක සම්බන්ධ කිරීම ඒ වගේම UPI කියන මූල්‍ය එකඟතා ඒ වගේම ඒකාබද්ධ සත්ව පාලන කිවිසුමක් ඇති කිරීම කියන මෙන්න මේ එකඟතා ටික පහුගිය කාලෙදී හදාගත්තා. දැන් එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි අපි දන්නවා ලෝක දේශපාලනයේදී ඕනෑම රටක ආහාර සම්බන්ධ ස්වෛරීත්වය වගේම බලශක්තිය සම්බන්ධ ස්වෛරීත්වය ලෝක දේශපාලනයේදී ඕනම රටක දේශපාලන ස්වාධීනත්වයට බලපානවා. ආහාර සම්බන්ධ ස්වෛරීත්වය සහ බලයේ දේශපාලනයේ බලශක්තිය සම්බන්ධ ස්වෛරීත්වය. ඒතර දැන් මේක තියෙන එක තමයි දැන් රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහිල්ලා ගිවිසුම් අස්සම් කරලා ඉන්දියාවත් එක්ක අස්සම් කරන ගිවිසුම් වල තියෙනවා තෙල් නලයක් ගේන එක. ඒ වගේම විදුලි කේබල් එකක් ගේන එක, ගෑස් නලයක් ගේන එක බලශක්තිය සම්බන්ධව ත්‍රිකුණාමලයේ කේන්ද්‍රයක් හදන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේක කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවයක්. දැන් කෙනෙක්ට මේක බැලුවට පස්සේ හිතෙන්න පුළුවන්, "ෂාමාර හොඳයිනේ, නැවෙන් ගෙනල්ලා බානවට වඩා කේබල් එකක් හරහා එන එක හොඳයි. ඒ වගේම නලයක් හරහා එන එක හොඳයි. යන වෙලාව අඩුයි, වියදම අඩුයි." හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබ හිතනවද දැන් නලයක් හරහා ගෑස් ගෙනාව කියලා, නලයක් හරහා ඉන්ධන ගෙනාව කියලා අපේ ඉන්ධන විල අඩුයිද? අපේ ඉන්ධන විල අඩු වෙන එකට දාලා තත්වයක් නැහැ. ඒකේ වාසිය එන්නේ මේකේ වෙළඳාම් කරන ලංකාවේ සමාගම් හිමියන්ටත්, ඒ වගේම ඉන්දියාවේ මේවට සම්බන්ධ වෙන ඉන්දියාවේ ආණ්ඩුවත් මේවට සම්බන්ධ සමාගම්වල. ඒතකොට සාමාන්‍ය ජනතාව පැත්තෙන් හිතලා කරන කිසිදු ව්‍යාපෘතියක් නෙමෙයි මේක. ඒතකොට දැන් අපි දන්නවා අනිත් එක ලෝකේ දැන් 2075 වෙනකල් ඉන්දියාව සැලසුම් කරලා තියෙනවා ලෝක ආර්ථිකයේ තමන් බලවතෙක් විදියට කොහෙද ස්ථානගත වෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් තියෙන සාකච්ඡාව තමයි 2075 වෙද්දී ඉන්දියාව සැලසුම් කරනවා තමන්ගේ ආර්ථිකය ඇතුලේ ලෝක ආර්ථිකයේදී ලෝකයේ ආර්ථික බලවතා බවට පත් වෙන්න. එතකොට ලෝකයේ ආර්ථික බලවතා බවට ඉන්දියාව පත් වෙන්න නම් ලෝකේ රටවල් වල අපි දන්නවා නිෂ්පාදනය සඳහා ඒ වගේම භූමි අත්පත් කර ගැනීමේ කාර්ය ඉන්දියාව කරන්න ඕන නිෂ්පාදන සහ ආයෝජන කාර්යයන් වලට. එතකොට දැන් මේ 2075ේදී ඉන්දියාව ලෝකයේ බලවතා බවට පත් වෙන සැලසුමට රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ? ලංකාවේ භූමි ලියලා දෙනවා ඉන්දියාවට ඕන විදිහට. ත්‍රිකුණාමලය ලියලා දෙනවා. ලංකාවේ බලශක්ති ස්වාධිකාරය ඉන්දියාවට පවරලා දෙන තත්ත්වයට අදාළව සැලසුම ගෙනල්ලා තියෙනවා. දැන් අපි දන්න එක තමයි ඉන්දියාවේ ලංකාවට වඩා විශාල නගර තියෙනවා. ලංකාව වගේ කීප ගුණයක් වැඩි, ලංකාව වගේ කීප ගුණයක් විශාල ප්‍රාන්ත තියෙනවා. දැන් මේ ප්‍රාන්ත ඇතුලේ මේ කරන නිෂ්පාදන කටයුත්තක් වගේ ඒ කරන මොකක් හරි සැලසුමක් වගේ තමයි ඉන්දියාව ලංකාවට අදාළ මේ ත්‍රිකුණාමලය ලියාගන්නේ. දැන් එහෙම මේ ත්‍රිකුණාමලය මූලික කරගෙන මේ කලාපයක් හදන්න යන්නේ වෙන මොකකටවත් නෙමෙයි, ලංකාව ඉන්දියාවට ඕන විදිහට නටවන්න, රූකඩයක් ලෙස පාවිච්චි කරන්න, යටත් විජිතයක් ලෙස පාවිච්චි කරන්න. මොකද දැනටමත් අපි දන්නවා නේපාලයේ වගේ රටක් ගත්තට පස්සේ නේපාලයේ සම්පූර්ණ දේශපාලනය මොන ආණ්ඩු අවුරුදු කීපෙන් කීපෙට කොහොමපත් වුණත් දැනට නේපාලයේ දේශපාලන බලය දේශපාලන සම්බන්ධ තීරණ ගන්නෙ ඉන්දියාව. ඒ වගේම තමයි බංගලාදේශය ගත්තට පස්සේ බංගලාදේශයේ තියෙන දේශපාලන ආර්ථික ආදී සියලු දේවල් සම්බන්ධව තීරණ ගැනීමට බලපෑම් කරන්නේ ඉන්දියාව. ඉන්දියාව ඒ බලපෑම කරේ බලශක්ති ඒකාධිකාරිය හරහා. ඒ නේපාලයට කරේ එහෙම, බංගලාදේශයට එහෙම කරේ. එවැනි අද්දකීම් තියෙන තත්වයක් ඇතුලේ දැන් ඉන්දියාව ලංකාවට පත් කරන්නේ ලංකාවත් තමන්ගේ බල දේශපාලන මුදුනක්වත් පත් කර ගැනීම සඳහා වූ මේ එකකටනික හදාගෙන තියෙනවා. දැන් මේක බැලුවට පස්සේ අපි දන්නවා මෝදි එනවා, රනිල් වික්‍රමසිංහ එනවා, දෙන්න අතට දෙනවා, කරට පිටින් අත දාගෙන ෆොටෝ ගහනවා, මේ ඔක්කොම ටික කරනවා. බැලුවට පස්සේ කෙනෙක් හිතෙන්න පුළුවන් සා සෝයින දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. නෑ, දැන් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. දැන් තමයි මේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. මොකද රනිල් වික්‍රමසිංහට බලයක් නෑ ලංකාව වසර ගානකට වෙන රටවල් වලට නියලා දෙන්න. ලංකාව ජනතා දේපල විකුණන්න, ලංකාවේ තියෙන ආයතන විකුණන්න කිසිම අයිතියක් නෑ. එක පැත්තකින් IMF එකට ඕන විදිහට රාජ්‍ය ආයතන 400ක් විතර, සංස්ථා 400ක් විතර විකුණනවා. අනිත් පැත්තෙන් සුභසාධන කප්පාදු කරනවා, අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණනවා. අනිත් පැත්තෙන් ඉන්දියාවට ඕන විදිහට ඒ බලශක්තිය ඒකාධිකාරී ඉන්දියාවට දෙනවා. ත්‍රිකුණාමලයේ මූලික කරගෙන වෙළඳ කලාපයක්, බලශක්ති කලාපයක් හදනවා කියලා බල 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 මෙන්න මෙහෙම මැදිහත් වීමක් කරනවා. ඒතකොට මෙන්න මේකේ තියෙන දෙවැන්ත බලපෑම තමයි මේ එදා හැවිලි දේශපාලන ඉවර වෙලා ලංකාවේ සම්පූර්ණ මුළු දේශපාලන අනාගතයක් මුළු ලංකාවේම අනාගතය තීරණය කරන මට්ටමට මේ කිවිසුම අත්සන් කළා කියලා. දැන් මේක බැලුව බැලමට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරි සරලයි කියලා. නමුත් මේක සරල නෑ, අතිශය සංකීර්ණ බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් මෙන්න මෙහෙම ගත්තට පස්සේ අපි දන්නවා දැන් මෙන්න මෙහෙම වෙලා එක පැත්තකින් මේ ඉන්දියාවේ මැදිහත් වීම ලංකාවට තියෙනවා. අනිත් පැත්තෙන් IMF මැදිහත් වීම දෙන චීනය වගේ රටවල් ලංකාව කොහොමද Taman තොහුණු දෙන්නේ මෙහෙමන කියලා සැලසුම කියනවා.
දැන් මෙහෙම කරන ගමන් රනිල් වික්‍රමසිංහ මොකද කරන්නේ මේ ප්‍රශ්නේ විසඳනවා 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 කියලා එක පැත්තකින් ජනතාවට ටොපියක් දෙන ගමන් චුයින්ගම් එකක් දෙනවා බබල් ගම් එකක් දෙන ගමන් හපන්න දැන් අනිත් පැත්තේ රටේ ඇත්ත ප්‍රශ්න මොකද වෙලා තියෙන්නේ ඇත්ත ප්‍රශ්න ගත්තට පස්සේ අන්න ඇමිලි පිටියේ ගොවියෝ අට්ටාල ගහගෙන ඉන්න තමන්ට වගා කරන්න වතුර ටික දෙන්න කියලා දැන් තියෙන ප්‍රශ්නේ තමයි අතිශය සරල සිද්ධියක් තමයි ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා වතුර අවශ්‍යයි කියන්නේ කොහොමද දැන් වතුර ටික ඉල්ලුවට පස්සේ ගොවියෝ ආණ්ඩුව මොකද කරන්නේ නැහැ වතුර දෙන්න විදියක් නැහැ ඒතර ආණ්ඩුව උත්තරේ බලන්න පත්‍රය දෙන වතුර දෙන්න විදියක් නැහැ කියන ඒතර මේකේ ප්‍රශ්නේ තියෙන්නේ එතකොට දැන් ඇමිලි පිටියේ ගොවියට වතුර ටික නැහැ ඒ වගේම හම්බන්තොට ගොවියට වතුර ටික නැහැ උඩවලේ ගොවියට වතුර ටික නැහැ ඒතර එහෙමනම් හරි පැහැදිලි දැන් ආණ්ඩුව ලෝකේ රටවල් වලට බයිලා ගහන ගමන් ලෝකේ රටවල් වලට බයිලා ගහලා එක පැත්තකින් ගිහිල්ලා මොනවා හරි විදියට තමන්ගේ පොකට් එකේ සල්ලි ටිකක් විකුණලා රට විකුණලා හොයාගන්න ගමන් අනිත් පැත්තෙන් මොකද වෙන්නේ දේශීය වශයෙන් ගොවිය මෙන්න කබලෙන් ලිපට ගොවිතැනින් පිටමන් කරලා බරපතල ප්‍රශ්නකට ඇදලා දාලා තියෙනවා ඒතර එක පැත්තකින් දැන් හම්බන්තොට උඩවලව පැත්තේ ගොවිය මෙහෙම ගන්න ගමන් දැන් පොළොන්නරුවේ ගොවියට තියෙන ප්‍රශ්නම අමාරුවෙන් දැන් කුඹුරු ටික කපන්න යන්නේ කුඹුරු ටික කපලා ගන්න අස්වැන්නට මිලක් නැහැ ඒ අස්වැන්න හරි අමාරුවෙන් ඉඩම් එක්ක ඔප්පු වෙලා හොයාගත්ත පුංචිම පුංචි අස්වැන්න ටික රුපියල් 8 දෙකට මිලදී ගන්න යනවා ඩට්ටිලා. ඒතකොට ඒකට ආණ්ඩු උදගෙනි දෙනවා. ඒතර මේකට අදාළව ගත්තට ස්වී වලට මිලක් නැති වෙලා තමයි. රාජාංගනේ ගොවියට මේ ප්‍රශ්නය වෙලා. ඒතර බරපතල ලෙස ආණ්ඩු එක පැත්තකින් ලෝකේ සතුටු කරන ගමන් IMF එක සතුටු කරන ගමන් අනිත් රටවල් සතුටු කරලා සන්තෝෂම් දෙන ගමන් කප්පම් ගෙවන ගමන් රටේ ජනතාව මහ පාට ඇදලා දාලා තියෙනවා. ගොවිය මහ පාට ඇදලා දාලා තියෙනවා. ධීවරය මහ පාට ඇදලා දානවා. ශිෂ්‍ය මහ පාට ඇදලා දානවා. විශ්වවිද්‍යාල ආචාර්යවරයා වෛද්‍යවරයා සියලු දෙනා මහ පාට ඇදලා දානවා. ඒතර මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා වහාම මේ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ඕන. ඒ විසඳුම් හොයාගැනීම කියලා කියන්නේ මේ ඉදාවෙල් දේශපාලනය කරලා මේ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරලා විතරක් තලු මැනනකල් කතා කරලා පාර්ලිමේන්තුව තුළ කයිවාරු ගහලා ඒ වගේ මෙතනින් හර තියෙන විවිධ සාකච්ඡා වල ප්‍රධාන සටන් පාඩම් බවට පත් කරලා විතරක් මේ ප්‍රශ්න විසඳන්න බෑ මේ ප්‍රශ්නේ විසඳීමට ඕන මහජන මැදියක් තියෙනවා ගිය අවුරුද්දේ පොහොර කප්පාදු කරන වෙලාවේ ගොවිය මහපාට බැලුවා නෑ පොහොර කපන්න එපා අපේ ප්‍රශ්නෙට උත්තර ඕන විදුලිය කපන වෙලාවේ ජනතාව පාට බැලුවා නෑ විදුලිය කපන්න දෙන්නේ නෑ අනිත් පැත්තෙන් එක පැත්තකින් තෙල් නැති වෙන වෙලාවේ ජනතාව මහපාට බැලුවා නෑ තෙල් ප්‍රශ්නෙම බේරන්න දෙන්න බෑ කියලා මේ ආණ්ඩුව එළවා දෙමීම සඳහා ගිය අවුරුද්ද කටයුතු කරා දැන් ආණ්ඩුව මොකද කරන්නේ මේ ඉස්පහත් වීම ඔක්කොම පාවිච්චි කරලා මැතිවරණ ටිකක් කල් දාගෙන ආණ්ඩුවට ඕන විදිහට තමන්ගේ දේශපාලන සැලසුම් වලට රට දක්වගෙන යනවා. ඉතින් ඒ දක්වගෙන යන ගමන් දවසේ දවසේ දේශපාලන සිදුවීම් නිර්මාණය කරලා ජනතාවට ප්‍රශ්න අමතක කරන මට්ටමට ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. ඒ කරන ගමන් මොකද කරන්නේ? මෙන්න රුපියල් 7කින් 8කින් තෙල් අඩු කරනවා මාස කිහිපයකට කලින් එකපාරම තෙල් රුපියල් 20කින් වැඩි කරනවා. ආය සති කිහිපයකින් කිහිපයකින් රුපියල් සොච්චමකින් අඩු කරලා 6 ලකු ගානකින් වැඩි කරනවා. මේව තමයි ආණ්ඩුව යන්නේ. ඒ නිසා අපි පැහැදිලි මේ ආණ්ඩුවේ ගමන කෙටි ආණ්ඩුවට ප්‍රශ්න උත්තර නැහැ. විසඳුම් දීමට කිසිම වැඩ පිළිලක් නැහැ. ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ නිශ්චිතවම. එහෙමනම් මේ ප්‍රශ්නට උත්තර දිනා ගැනීම සඳහා ඇත්ත ජනතා බලයක් උනගින්න ඇතුළේ තමයි මේ ප්‍රශ්න විසඳා ගැනීමට තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මේ ප්‍රශ්න විසඳීමට කඩිනමින් මැදිහත් වෙන්න ඕන. ඒ වගේම මේ ගිවිසුම් ඉරා දාන්න ඕන. මේ ගිවිසුම් ගිනි ගහන්න ඕන. ඒ නිසා අපි කියනවා මේ ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම් ටික අරගෙන අපි යනවා මහපාර. මහපාර මේ තියෙන ගිවිසුම් ඉරා දමන තැන මේ රටේ ජනතාවත් එක්ක අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ආණ්ඩුව පන්න දෙමින් සඳහා වූ සක්‍රීය මැදිහත් වීම ඉදිරියේදී අපි මේ රටේ ජනතාවත් එක්ක කරනවා කියන මේ වෙලාවේ මතක් කරගන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්